විරාමෙන් පසු නැවතත් ඔබ සම්බන්ධ වන්නේ සංවාදයේ සමග අද අපේ ආරාධිතය ශ්‍රී ලංකා දහස් පක්ෂයේ මහ ලේකම් ඉතබ මාත්‍රවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අපි අපේ මුල් අඩහොරාවේදී කතා කරේ රටේ වර්තමාන දේශපාලන පක්ෂවලට සිදුවී තිබෙන ආකාරය ඔහු බොහොම ලස්සනට පැහැදිලි කරා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ පොඩි දේශපාලන පක්ෂවල අත්අඩංගුවට පත් වෙලා තිබෙන්නේ ඇයි කියලා 12.5 සීමාව සිර පහ දක්වා අඩු කිරීම නිසා මේ සුළු ජාතීන්ට නැත්නම් ඒ සුළු ජාතික පක්ෂ නැත්නම් ආගම් හෝ ජාතීන් පදනමුණු සුළු පක්ෂ වලට විශාල බලයක් ලැබුණා ඔවුන්ට හැකියාව ලැබුණා මේ ප්‍රධාන පක්ෂ ආණ්ඩු මට්ටු කරන්න නැත්නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබුණා විශේෂයෙන් රජයක් නිර්මාණය කිරීමේදී අපි ඒ පිළිබඳව කතා කරා ප්‍රථම අඩහොරාවේදී ඒ වගේම අවසන් කොටසේ අපි කතා කරමින් සිටියේ මේ රටේ ඇති වුණු තත්ත්වය පිළිබඳව හොඳයි මේ තත්ත්වය ඇති වුණා ඔබතුමා කිව්වා මේ තත්ත්වයේ ඒ ඇති වුණු ප්‍රහාරයෙන් කාටවත් අතපිහදා ගන්න බෑ කියලා විශේෂයෙන් වර්තමාන ජනාධිපතිතුමන්ටත් අග්‍රාමාත්‍යතුමන්ටත් මේ පිළිබඳ වගකීමක් තිබෙනවා දෙපාර්ශ්ව විසින් දෙපාර්ශ්ව ඇඟිලි දික් කරනවා වගේම තවත් පාර්ශ්ව උන් දෙදෙනාටම ඇඟිලි දික් කරනවා ඇත්තටම මේ ජනාධිපති සහ අගමැතිතුමා අතින් මේ අතපසුවීමක් සිද්ධ වුණේ කොහොමද අනවබෝධයක්ද කොමක්ද මෙතන සිදු වුණේ නෑ අපි දැනට දැනගන්න තියෙන විදියට අත වශයෙන් ජනාධිපතිතුමත් කියන විදියට අගමැතිතුමත් කියන විදියට එතුමන්ලට තොරතුරු ආවෙ නැහැ කියන කාරණය තමයි කියන්නේ. ඒක සමා මම එදා පාර්ලිමේන්තුවේ අහුව මේ කාරණය මොකද කිරියල්ලමතුමා කිව්වා හතරෙන්ද එතුමන්ලට තොරතුරු ලැබුණා කියලා. මම කොහෙන්ද ඔක ආවේ කියලා. නෑ එතුමන්ලා දැනගෙන හිටියා ඒක. මම කිව්වා එතුමන්ලා දැනගෙන හිටියා නම් දැනගන්න ඉබේ කොහෙන් හරි. මම දන්නවනේ එතකොට. හරි. දෙවන කාරණේ තිබුණේ එතුමන් කිව්වා ඒ වෙලාවේ බුද්ධාංශ කට්ටියට කතා කරලා ජනාධිපතිතුමාට කියන්න තිබුණානේ කියලා. හැබැයි ඔබ දන්නවා සිංහල තීරණ කෙනෙක් පරිපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් මේ වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔබගේ ආයතනයේ වුණත් ඔබට උඩින් ඉන්න නිලධාරියට යවනම විසක ඔබතුමා කතා කරලා ඇමතුමාට කතා කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපේ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා රටේ. ඒතර බුද්ධාංශ ප්‍රධානියා මේක දැනගත්ත විගස ඔහු කරන්නේ ඔහුගේ ක්‍රියාදාමය තුළ ඔහු ඒක දැනුම් දෙනවා පළවෙනියෙන් ආරක්ෂක ලේකම්. ඒතර ආරක්ෂක ලේකම් මේක දෙනවා විශේෂ අනිකුත් තව අංශකට සිසිර මෙන්ඩිස් මැතුමාට එදිරින් පල්ලෙහාට ඔහු දානවා ඊළඟට පොලිස්පතිවරයාට පොලිස්පතිවරයාගේ පස්සෙනකට ආවපු කාරණේ ඔහුත් පිළිගන්නවා ඒක අපි දැක්කා ෆේස්බුක් වලින් ඔය සමාජ වෙබ් අඩවි විද්‍යාලවලින් එතකොට ඒ ගිය පස්සෙනාගෙන් එක්කෙනෙක් පමණයි අපි දන්න හැටියට මේ ක්‍රියාදාමය වාර්තා කරලා තින්නේ අපේ ආරක්ෂක අංශවලට හැබැයි ඒ ආරක්ෂක අංශවලිනුත් අපිට දැනුම් දීලා නැහැ දැන් මගේ ආරක්ෂක අංශයෙන් මම අහම මේකක් දැනුම් දුන්නාද කියලා. ඔව් සර් දැනුම් දුන්නා කි. මොකද ඉතින් කිව්වේ නැත්තේ. දැන් අපිට කිව්වනම් එහම අඩුවතරේ 16 වෙනිදා සර් මෙහෙම ප්‍රහාරයක් කෙල්ලෙන්න තියෙනවායි කියලා. අපි අඩුවතරේ ජනාධිපතිතුමා කතා කරලා කියනවා සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් බලන්න කියලා. ඔබතුමා බරපතල තත්ත්වයක් මේ සඳහන් කරන්නේ. ඉතින් එතකොට එකෙන් අපිට බොහොම පැහැදිලි මේ එක පැත්තකින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අතර තියෙන අපේ අපි දන්නවා දේශපාලන වශයෙන් යම් ගැටුමක් තිබෙනවා. එතකොට ඒක මෙතනදි ප්‍රශ්නයක් වෙලායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ මේක පැහැදිලිව තොරතුරු නිවැරදි ලෙස ජනාධිපතිතුමා වෙතත් අගමැතිතුමා වෙතත් ලබා දෙන නොදීමේ ප්‍රශ්නය. එතකොට ඒක එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයෙන් ගෝරනාඩු කරනවා අපිව ආරක්ෂක කවුන්සිලයට ගත්තේ නැති හින්දා මේක සිද්ධ වුණා කියලා. හරි. අනෙක් පැත්තෙන් ජනාධිපතිතුමා කියන ආරක්ෂක ආරක්ෂක කවුන්සිලයට ආපුවම මේ වගේ තොරතුරු පිට වුණා. ඒ නිසාම ආරක්ෂක කවුන්සිලයට ජනාධිපතිතුමා සහ අනික් කටයුතු ගත්තේ නැහැ කියන මතයක් එළියට ගිහිල්ලා තිබුණා. හරි. දැන් ඒක ඒක මම දැක්ක පත්‍රවලත් එක දාලා තියෙනවා. ඉතින් මේ මේක තුල ඒ දේශපාලන ප්‍රශ්නයක් වෙනම තියෙන්න පුළුවන්. නමුත් මේ ලැබුණ තොරතුරු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිතුමාට අගමැතිතුමාට දැනුම් දීමේ මූලික වගකීම එතන තිබෙනවා. ඉතින් එතනින් තමයි මං හිතන විදිහට ඒ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ මම දන්නේ නැහැ දැන්ටමත් තවමත් ඒ සම්බන්ධව මම ඉතින් පරීක්ෂණ කටයුතු කරලා අතුරු වාර්තාවක් බාර දීලා තිනවා ප්‍රධාන වාර්තාවෙන් පස්සේ අපිට හොයා ගන්න පුළුවන් අත්ත වශයෙන් සිද්ධ වුණේ මොකද්ද කියලා. ඒ නිසා ඒක එනතුරු අපිට තවමත් අස්සිර නිගමනයකට අපිට එන්න බෑ. කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයේ විශේෂයෙන් මේ අභ්‍යන්තර එකමුතුකම අභ්‍යන්තර ඒ කියන්නේ නිලධාරීන් අතර තිබෙනා වූ එකමුතුකම නැත්තම් ඔවුන් අතර තිබෙන වගකීම් විරහිතභාවය පැහැදිලිව මේ කාරණයට හේතුවක් වුණා කියලා තමයි අපිට දැනට තියෙන තොරතුරු මත මට කියන්න පුළුවන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි මට මෙන්න මෙහෙම හිතෙනවා ඔබතුමා ජනාධිපතිවත් අගමැතිතුමවත් බේරා ගන්න උත්සාහයක නියැලෙනවා සමහර ලාවට ඔබතුමාගේ වර්තමාන නායකයා ජනාධිපතිතුමන් අපිට කියන්න බෑ අනාගතයේ ඔබතුමාගේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන්නත් පුළුවන් එහෙනම් මට හිතෙනවා ඔබතුමා මේ වෙලාවේ පොඩි 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 සෙල්ෆිෂ් කමකින් පොඩි කුහකත්වයකින් ඒ දෙන්නව බේරලා මේක නිලධාරින් ඉපිට යවනවා කියලා මට කිසිම කුහකත්වයක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා මගේ අනාගත නායකයා වෙන්නෙත් නැහැ පළවෙනි එහෙම හිතන්න එපා එහෙම කොහොමද ඔබතුමා කියන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නිදහස් පක්ෂයේ අපි ඉස්සරහට යනවා මිසක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයට මම හිටින්නේ නැහැ නේද ඉතින් එළියට ආපු මිසක ජනතාව ඉල්ලුවොත් එහෙම ඔබතුමා නැහැ ජනතාව ඉල්ලුවට නැහැ මම මගේ තීරණය අරගෙන තියෙන්නේ මට වුණා විදියට මම හිතන්නේ ඔබතුමා ජනතාව පැත්තෙන් සිතන පුද්ගලෙක් නෑ මම ජනතාව විදියට හිතන පුද්ගලෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු කරන මිසක මට වෙන කොහෙවත් යන්න උවමාවක් නැහැ හැබැයි මම ඒක අපිට කිව්වේ දැනට අපි සතුව තිබෙන තොරතුරු අනුව විවිධ මඩ ප්‍රහාර අරයා දැනන් හිටියා මෙයා දැනන් හිටියා කියලා කියන්න පුළුවන් නමුත් තවමත් මම අර කිව්වා වගේ සති දෙකකින් මේ තොරතුරු ටික දෙන්න කියලා කිව්වා දැන් ගිය සතියේ සති කර පස්සේ පළවෙනි අතුරු වාර්තාව ජනාධිපතිතුමාට දීලා තිබුණා ඉතින් පස්සේ ඉතුරු වාර්තාව සමස්ත වාර්තාව වෙන උන සති දෙකක් අදපු ඒක එනකල් අපිට මම එකයි ඔබට කිව්වේ ඒක එනකල් අපිට දැනට තිබෙන තොරතුරු අනුව පාර්ලිමේන්තුව ඇතුලේ අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් කරපු ප්‍රකාශ අනුව අපිට තේරෙන්නේ මෙතන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මම ඒක නිසා ජනාධිපතිතුමා රකින්නවත් අගමැතිතුමා රකින්නවත් යන්නේ නැහැ මේ අවස්ථාවේ. හැබැයි මම තියෙන තොරතුරු අනුව අපිට එක එක්කෙනාට හිතළු විදිහට කතා කරලා විවිධ කතා කියන්න පුළුවන්. අගමැතිතුමාට ජනාධිපතිතුමාට තෝරන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. දැනට අපි සතුව තිබෙන තොරතුරු අනුව මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට බලන්න පුළුවන් ඒ වාර්තාව සද්දයෙන් ආපුවාම ඇත්ත වශයෙන් කවුද මේකේ අවසන් වග උත්තරකරු බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ අපි අපිට කරන්න තියෙන විවේචනය අපි කරනවා. එහෙම නැතුව දැන් අපිට කතා කරන්න පේන්න තියෙන කරුණු මත තියෙන්නේ ওই කාරණේ තමයි මම එකයි කිව්වේ. මේ සිදුවීමෙන් පස්සේ ඔබතුමා දන්නා තරමින් මොකද මම මේක මාධ්‍ය තුලවත් කිසිම මූලාශ්‍රයක් දැක්කේ නැහැ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි කවුරුත් නැතුව ද්විපාක්ෂික නැත්තම් දෙන්නට දෙන්න මුහුණට මුහුණලා සාකච්ඡාවක් පැවැත්වුවද ක්ලෝස් ඩෝ අපි කියමු කවුරුත් සම්බන්ධ නැති ක්ලෝස් ඩෝ නෙමෙයි මම හිතන්නේ ආරක්ෂක කවුන්සිලිය රැස්වීමක් තිබුණා ජනාධිපතිතුමා ආපු දවසේම පහුවෙන්ද උදේ ඒ කියන්නේ රාත්‍රියේ ජනාධිපතිතුමාගේ 12:45 විතර මට මතකයි ඇටියෙ මමත් ගියා එයාපෝට් එකට එතුමා පිළිගන්න ඉදිරින් පස්සේ උදේ පාන්දරම අපි එතුමා හමු වෙන්න ගියා මේ තත්ත්වයත් එක්ක කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ විදියට ඊට පස්සේ ආරක්ෂක කවුන්සිලෙ තිබුණා ඒ ආරක්ෂක කවුන්සිලෙ තමයි අත වශයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකට හමු වුණේ ඊට පස්සේ මම දැන්නේ වෙච්ච සාකච්ඡාය තරම්ම නමුත් විදෙම් විදෙ එතුමන්ලා දෙදෙනා හමු වෙලා තිබුණා සාකච්ඡා කරන්න මේ සම්බන්ධ තියෙන තත්ත්වය පිළිබඳව හොඳයි දැන් රටේ අමාත්‍යවරයෙක් විශේෂ බාරව කටයුතු කරනවා අපි දන්නවා ඔබතුමා ක්‍රීඩා අමාත්‍ය විදිහට තමයි අවසන් අමාත්‍ය ධුරේ දැරුවේ එහෙදි ඔබතුමා ඇත්තරම සෑහෙන සේවයකුත් කරා අපි නැහැ කියලා කියන්නේත් නැහැ කියලා ඔබතුමා ගොඩක් කිනෝලලා ක්‍රීඩා වලට ගිහිල්ලා ක්‍රීඩා ක්‍රීඩිකාවන් දෙදිරිපත් කරලා ඒ කටයුතු කරා ඒතර ඔබතුමා පැහැදිලිවම දන්නවා විශේෂ බාර අමාත්‍යවරයාට ලොකු වක්කීමක් තිබෙනවා කියලා අන්න ඔය කාරණේ පදනම් කරගෙන තමයි ජනාධිපතිතුමන්ට ඇඟිල්ල දික් කරන්නේ එතුමා තමයි ආරක්ෂක අමාත්‍යතුමා එතුමා තමයි නීති හා සාමය පිළිබඳ අමාත්‍යතුමා කියලා ඒ චෝදනාවේදී සමහර ලාවට ජනාධිපතිතුමන් හුදකලා වීමක් සිද්ධ වෙනවා. ඔව් ඉතින් ලංකාවේ ආරක්ෂාව පිළිබඳව මොකක් හරි තත්ත්වයක් ඇති වුණාම මම එකයි කිව්වේ පළවෙනි චෝදනාව වෙන්නේ ආරක්ෂක ඇමතුමා. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතුමාගේ යටතේ එතුමා මාත්‍රි ධුරේ දරන කාලේ මේ රටේ බෝම්බ පිපිරුණ නැද්ද? පිපිරුණා. එතුමාගේ ආදරණීය සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ඇමතුමත් යන්තම් දිවි ගලව ගත්තා මේ ඒ බෝම්බ හේතු. මරාගෙන මැරෙන හමුදාව ඇවිල්ලා මරණමැන කෙනෙක් ඇවිල්ලා හමුදා මුලස්ථානයේ බෝම්බ ගැහුවා. හරි සරත්පන්සේ කැමැතුමා යන්තම් ජීවිතේ බේරගත්තා. එතුමා විශාල දරුණු තුවාල ලැබලා. කවුරු හරි කෙනෙකුට චෝදනා කරා දේ වෙලාවේ මෙයා ඉල්ලාස් වෙන්න ඕනේ ජනාධිපති ඉල්ලාස් වෙලා වෙනෙක්ට බාර දෙන්න ඕනේ වක්කීම් බාර ගන්න ඕනේ. කැවිති ගොල්ලෑවේ බස් රථයක් ඇතුලේ විශාල පිරිසක් මරලා දැම්මා. මුහමලේ 2006 මොහමලේ සරත්වංශක මැතිතුමා නායකත්ව දෙන කාලවක වුණු තුල දහකට අධික සංඛ්‍යාවක් මිය ගියා එක තිබිච්ච යුද රැංගේ ගිලුණා ඒ කන්ද නගින්න ගිහිල්ලා මට හොඳට මතකයි අර අපි පොත්පත්වල කියපුවා මේක බොහොම පැහැදිලි කවුරුත් කිව්වද හමුදාපතිර ඉල්ලාස් වෙන්න කියලා නැත්නම් හිටපු ආග්ජාපතිර ඉල්ලාස් වෙන්න කියලා නැහැ මේ ආරක්ෂාව පිළිබඳ තත්ත්වෙදි යුදමය තත්ත්වයක් තියෙනකොට හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආපුවාම එතනදී ඇති වෙන ත්‍රස්තවාදී ප්‍රහාරය දැන් උදාහරණයක් ගත්තොත් මෙහි ඇතුළු තත්ත්වය අපේ නව ශ්‍රීලන්තේ. එතකොට එහි ආරක්ෂක කැමති ඉල්ලාසුනේ නැහැ නේ මේ වගේ තත්ත්වයක 45 දෙනෙක් එක තැන වෙඩි තියලා මරලා දාපුවා. ආරක් දැන් ඒ පළවෙනි කාරණේ කි නිසා
මේ වගේ තත්ත්වයක් තුළ ආරක්ෂක ඇමතිවරයෙකුට ඉල්ලා ත්‍රස්තවාදී සම්බන්ධව ආරක්ෂක ඇමතිවරයෙකුට ඉල්ලා අස්සන කාරණේ මම හිතන්නේ අපි සිද්ධ නොවන කාරණයක් එක පැත්තකින් පළවෙනි දෙවන එක ජනාධිපතිතුමා ජනාධිපතිතුමා ඉල්ලා අස්සන කියලා කියන්නේ ජනාධිපතිතුමා එදත් කිව්වා ජනාධිපතිකෙන් මම ඉල්ලා අස්සන නම් ඕනවා ඉතින් පස්සේ එන්නේ හැබැයි ඉතින් ඊළඟට එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය තමයි ජනාධිපති වෙන්නේ ඉතින් එතකොට මේ රට රනිල් වික්‍රමසිංහ මහත්තයට බාර දීලා යනවද නැද්ද කියන කාරණේ මුළු රටම කල්පනා කරලා තීරණය කරන්න ඕන මම දැක්කා ඔය සමහර අපේ විපක්ෂ මන්ත්‍රීවරුත් කියලා තිබුණා මේ ජනාධිපති හරණම් ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා. ඉතින් ඉල්ලා අස්වෙන්නේ මේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපති කිරීම සඳහා. ඉතින් එතකොට තියෙන තත්ත්වයක් ඔක්කොම කල්පනා කරලා බලන්න ඕන. හැබැයි එතනින් පස්සේ ජනාධිපතිතුමා මේ වෙනතුරු මම කියන්න කැමති මගේ පක්ෂ නායක නිසා මම කියනෝ නෙවෙයි. එතුමා මේ වෙනතුරු මේ ආරක්ෂක හමුදා මෙහෙවපු ආකාරය පොලිසිය මෙහෙවපු ආකාරය මම දන්නවා එතුමා තියෙන මීටින්ස් කොච්චර තරම් ප්‍රමාණයක් එතුමා තියෙනවද ඒ අතරම ජාතීන් සුවඳ කිරීම සමග කිරීම සඳහා එතුමා කරන වැඩපිළිවෙල විශේෂයෙන් අද එතුමා කාන්තම් කුඩි ගියා අද උදේ එතකොට මඩකලපුවට ඒ වගේම අම්පාරට මේ හැම ප්‍රදේශකම ගිහිලා මුස්ලිම් ජනතාව ඉන්න තත්ත්වෙන් ගලවා ගැනීම සඳහා මොකද විශාල ව්‍යාපාරයක් අනිත් පැත්තනුත් යනවා මේ වගේ මුස්ලිම් ජනතාව බේරගන්නත් ඕනේ අනිත් පැත්තෙන් සිංහල ජනතාවගෙන් එන මහදවැන්ත වෛරය ක්‍රෝධය ඒවට මුහුණ දෙන්නත් ඕනේ මේ සියල්ලටම මුහුණ දීගෙන මතක තියාගත යුතු කාරණේ තමයි ඉතාම කෙටි කාලයක් ඇතුළත විශාල ත්‍රස්වාදීන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා භාණ්ඩ අත්අඩංගුවට ගත්තා ඊළඟට බොහොම පැහැදිලිව එතුමා හදිසි නීති ප්‍රකාශයට පත් කරා සංවිධාන දෙකක් තහනම් සංවිධාන බවට පත් කරා ඊළඟට ලංකාවේ ඉන්න සියලුම ආගමික නායකයන් හම්බුණා සියලුම දේශපාලන පක්ෂ නායකයෝ හම්බුණා ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරිකයන් හම්බෙලා දැන් ඊයේ තිබුණ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට හෝටල් වලට තිබිච්ච තත්ත්වයන් වහාම ඒවට අවශ්‍ය කරන පියවර ගත්තා අගමැතිතුමා ජනාධිපතිතුමා දෙන්නම එකතු වෙලා ඒ නිසා වැදගත් වෙන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වුණයින් පස්සේ රට නැවත ස්ථාවර තත්ත්වයට ගේන්න කොයිතරම් මහන්සි වෙනවද කියන එක ඒ නිසා කාටවත් මම එකයි කිව්වේ ඇඟිල්ල දික් කරන එක නෙමෙයි කරන්න දෙන්නේ එතනilla කරපු ටික කරේ නැත්නම් ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා හරි නමුත් ජනාධිපතිතුමා මේ වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ග බොහොම පැහැදිලිව මේ රටේ මේ තත්ත්වය සංසුන් කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් එතුමා ක්‍රියාත්මක කළා තියෙනවා. අද වෙනතුරු මතක තියාගන්න 21 ඉඳලා සති දෙකක් තවමත් ගිහිලා තියෙනවා. නැවත කිසිදු බෝම්බයක් මේ රටේ පිපිරුණේ නැහැ. ඒක අනාගතේ නොවෙන්න කොහොමද තවදුරටත් කටයුතු කරන්න කියන විදිහට ලෝකෙත් තියෙන රටවල වස්තු සේවා වලින් ප්‍රයෝජන අරගෙන ක්‍රමානුකූලව මේ තත්ත්වය සමනය කරන්නත් රට නැවත සාමාන්‍ය යථාපරිදි ජීවන තත්ත්වය ඇති කරන්නත් ජනාධිපතිතුමා ක්‍රියා කළා තියෙනවා රටේ නායකයා විදිහට. රයිල් කොමසික මැතුමා ග්‍රාමත්තුමා විදිහට වැඩ කරලා තිනවා ආණ්ඩුව වැඩ කරලා තිනවා ඉතින් මම හිතන්නේ මේකෙදි එකයි මම කිව්වේ මේ මොකක් හරි සිද්ධ වුණ ගමන් ඇඟිල්ල දික් කරලා ආණ්ඩුව ගෙදර පලයන් ජනාධිපති ගෙදර යන්න ඕනේ අගමැති ගෙදර යන්න ඕනේ කියලා කෑ ගහන එකට වැඩි කරන්න තියෙන්නේ ඉස්සලා බලන්න ඕනේ මොකද්ද දැන් ඊළඟට ගන්න තියෙන පියවර මේ සති දෙක ඇතුළත මොකද්ද කරලා තියෙන්නේ මෙන්න මේක මම හිතන්නේ වැදගත් කියලා මම විශ්වාස කරන්නේ ඒ නිසා අපි අපේ විවේචනය කරනවා කිසි ගැටලුවක් නැහැ විපක්ෂ ඉඳගෙන ඒ කරනකොට හොඳට බලන්න ඕනේ අත්ත වශයෙන් අපි මේ කරන විවේචන හුදෙක් විවේචනයන් විදිහට කරන්නේ නැත්නම් අර මේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා තියෙනවා ඒ කියන්නේ ධනාත්මකව නැත්නම් මේ 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 අපිට බලය නොලැබීම නිසා හෝ අපිට බලය ලබා ගැනීමට තියෙන නිසා හෝ තවත් මේ බලය ලබා ගැනීමේ අරමුණින් කරන දේශපාලනයද කරන්නේ එහෙම නැත්නම් එක වෙන එකක්ද කියලා මම හිතන්නේ අපි එතෙන්ට යා යුතු නැහැයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි හිතන්නේ. ඒ නිසා අපි මේ ඇතුළත තත්ත්වය පිළිබඳ කනගාටු වෙනවා ශ්‍රී ලාංකිකයෝ විදිහට. ඒ වගේම මේ තත්ත්වෙන් කොහොමද නැවත ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරන්න කියන කාරණේ මම හිතන්නේ මේවා ගැන හිතලා යම් මධ්‍යස්ස අදහසක් අන්තවාදී නොවන අදහසක් ඉදිරිපත් කළ යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපි අතර විවාද ඇති වෙන්න පුළුවන්. හැබැයි විවාදවල විවිධ පුද්ගලයන් දැන් එකයි මම කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටදී මේ සිද්ධි සියල්ලම සිද්ධ වෙලා ඉවරලා යුද්ධ ජයග්‍රහණය කරා. හරි? ඒතකොට එදා මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙන්න කිව්වොත් නම් මොකද වෙන්නේ? එහෙනම් මේ රට යුද්ධෙන් ගලව ගන්නම් වෙන්නේ නැහැ. අපි දැන් කතා කරොත්. එදා සරත් පොන්සේක මහත්තයා යන්න කිව්වනම් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන්න කිව්වනම් ආරක්ෂක ලේකම් විදිහට මේ බෝම්බ පුරනවා මේ මේ වාගේ දරන්න ඕනේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒකයි මම කියන්නේ. ඒ තත්ත්වය තුළ ඇති වුණ කාරණා වලට මිනිසුන්ට වේදනාවක් වෛරයක් ක්‍රෝධයක් එන්න පුළුවන්. පාලකයන් එක්ක, ඇමතිවරයා එක්ක, ජනාධිපතිවරයා එක්ක, අගමැතිවරයා එක්ක. හැබැයි බලන්න තියෙන්නේ ඊළඟට ඉදිරි පියවර ගන්න වුන් කරපු දේවල් මොනවද කියලා. හොඳයි දැන් ජනාධිපතිතුමාට චෝදනාවක් තිබෙනවා ඔහු ආරක්ෂක කවුන්සලයට අග්‍රාමාත්‍යතුමන්ටත් රාජ්‍ය ආරක්ෂක මාත්‍රලටත් ආරාධනා කරේ නැහැ.
ඒ කවුන්සිලයකට කැඳවීමක් කරේ නැහැ කියලා. අනිත් පැත්තෙන් චෝදනාවක් තියෙනවා අගමැතිතුමාට එහෙම ප්‍රශ්නයක් තිබෙනවා අගමැතිතුමා මේ ප්‍රශ්න ගැන කතා කරන්න තිබ්බා කියලා. එතකොට රණවි ක්‍රමසිංහ පාර්ශ්වයෙන් පැහැදිලිවම කියනවා අපිට මේ ආරක්ෂක කවුන්සිලට එන්න කිව්වේ නැහැ. හැබැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ පක්ෂයේ ඉන්න අයට එන්න කිව්වා කියලා. එතෙන්දී ප්‍රශ්නයක් නෙමෙයි. නෑ එදා එදා බුරු කතාවනේ. එදා එදා අගමැතිතුමාත් හිටියා. හරි ඒ ආරක්ෂක කවුන්සිලේ නෑ එදා එදා දවසේ ඊට පස්සේ අපි ඊට කලින් අපිට කියලා තිබුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. ඊට කලින් ඔබතුමාලා ගිහින් නෑ නෑ කිසි දවසක අපි ගිහිල්ලා තිබුණා. දෙසැම්බර් මාසයේ රැස්වීමට ගිහින් නෑ කිසිම දවසක ගිහිල්ලා තිබුණා. සම්පූර්ණ එස්පී සනායක මන්ත්‍රීවරයා නෑ 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 ඒක සම්පූර්ණ බොරුවක්. මම ගියේ මමත් ගියා තව කීප දෙනෙක් ගියා රසන්තල ගියන් මැතුමයි. තව කීප දෙනෙක් මොකද එතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. එදම එදා එනං අර්ජුනනන්දුක මැතුමට දෙන්න කිව්වා. අර්ජුනනන්දුක මැතුමා එන ආරක්ෂාව ගැන මොකද්ද තියෙන සම්බන්ධතාව? හරි? දැන් අගමැතුමා හිටියා තලතතුකොළ මැතිණිය හිටියා එන එතුමිට මොකක්ද තියෙන සම්බන්ධතාවය ආරක්ෂක කවුන්සිලේ එහෙම කතා කරනවනේ එතකොට රජුනාන්දුක මැතිතුමා හිටියා ඊළඟට අපේ කවුද රුවන් නිජාදන මැතිතුමා හිටියා ඒ වගේම අපේ කීප දෙනෙක් උඩත් ඉන්න කියලා මොකද අපි උදේ එතන සාකච්ඡා කරන්න ගියා මොකද මේ තත්ත්වය පිළිබඳව මොකද කරන්න කියලා ඒකම ජනපතිතුමා කිව්වා ආරක්ෂක කවුන්සිලේ තියෙන ඔයාලත් ඇවිල්ලා බලන්න මොනවාරි අදහස් උදාස් තියෙනවා නම් ඔයාලා විපක්ෂ වුණාට කමක් නැහැ ඇවිල්ලා කතා කරන්න අපි කතා කරන්න ගියේ නමුත් අපි තත්ත්වය බලන්න හිටියා අත වශයෙන් ඒකෙන් තමයි අපි තේරුම් ගත්තේ මේ ඇතුළත තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඇත්තටම එහෙම මේ අපිට ආරක්ෂක කවුන්සල් නිර්මාණය කරන්න පුළුවන් නම් පක්ෂ විපක්ෂ ඔක්කොලාම ඉන්න මම හිතන්නේ මේ රටේ හැම ජනතාවම බලාපොරොත්තු වෙන සුන්දර தත්ත්වයක්. නෑ ඒක තමයි ඒක. ඒක තමයි தත්ත්වය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවර කිව්ව කලින් කාරණේ. දැන් අපි දන්නවා මේ වෙනකොට කිරියල් ඇමතුමාගේ කාර්යාලයේ ඉන්න. මම උත්තර දෙන්න මන්සුම දැන්. ඔබතුමා දැන් මගේ ප්‍රශ්නේ පිටපයි. මම මේකට උත්තර දෙන්න හදන්නේ. දැන් ඔබට ඔබතුමා අනික් කාරණේ අහන්න මම කිරියල් මන්ත්‍රීතුමාගේ කතාව කියන්න. නෑ ඉන්නේ කිරියල් ඇමතුමා මම කතාව කියන්නේ මොකද දන්නවද හේතුව? දැන් ඊට කලින් අරකට තමයි මම ඇහුවා දැන් ජනාධිපතිතුමන් අගමැතිතුමන්ට මෙහෙම මීට කලින් ඒක තමයි මම කියන්න දැන් දැන් පොඩ්ඩක් ඉන්නකො දැන් එතකොට කිරියල් ඇමතුමාගේ දැන් ඊයේ බෙරේද සිද්ධ වුණ ක්‍රියාදාම. එතකොට ඒකෙදි බොහොම පැහැදිලිව එතුමාගේ අමාත්‍යංශයේ තුලින්න මාධ්‍ය කණ්ඩායමක එක් කරලා තිබුණා කිරියල් ඇමතුමා ප්‍රකාශ කරා මම මගේ අමාත්‍යයෙන් සමයි මේක සිද්ධ වුණේ මම මේක කරා හැබැයි මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ කිය. දැන් ආණ්ඩුව ඇතුළෙම ඉන්න ඇමතිවරේ ජනාධිපතිතුමා ඉන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරේ ජනාධිපතිතුමාට විරුද්ධව මඩ ප්‍රහාරයක් ටෙලිග්‍රාෆ් පත්‍රයේ ගිය මඩ ප්‍රචාරයක් කරන් ගිහිල්ලා ගහලා බෙදනවා නම් හරි ඔබේ තර්කයටම අනිත් පැත්තට ඉන්න මේ වගේම තත්ත්වයක් මම දිනෙත් එක මම මෙතන ගිනාවේ නැහැ දිනෙත් එක මම කියන්නම් අග්‍රාමාත්‍යතුමා සහ අනිකුත් පිරිස සම්බන්ධ වුණ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී මුස්ලිම් ජනතාවගේ ක්‍රියාකාරකමක් සම්බන්ධව ගත්ත යම් තීන්දුවක් පවුදා උදේ ඩෙලිවර පත්‍රයේ ගියා ඒ ඩෙලිවර පත්‍රයේ ගියේ වෙන එකක් නෙමෙයි ජනාධිපතිතුමා මෙන්න මේ වගේ තහනමක් කළ යුතුයි කියලා කිව්වා අගමැතිතුමායකට විරුද්ධ වුණා ඒක මුස්ලිම් ජනතාව වෙනින් එතුමා කතා කරා මේ කියලා දුන්නම ඇත්ත වශයෙන් මේ ජාතික ආරක්ෂක කවුන්සිලේ තොරතුරු එළියට යන්නේ. ඒකෙන් උද්දීපනය කරලා දෙනවා නම් ඒ රණ්ඩුවේදී අග්‍රාමාත්‍යතුමා හිටියේ මුස්ලිම් ජනතාව පැත්තේ. ඒ නිසා ජනාධිපතිතුමා එතන හිටියේ නැහැ කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? මේ ආරක්ෂක කවුන්සිලය ඇතුලේ දේශපාලනයක් කරන්න තියෙන අවස්ථාවක්. එතකොට තමයි ජනාධිපතිතුමා තීරණය කරේ පළවෙනි විදිය පළවෙනි කාරණ විදියට අග්‍රාමාත්‍යතුමාට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොකරන. හරි? මොකද මේ තොරතුරු පහුවෙන්න උදේ පිටත් වෙනකොට දෙවෙනි කාරණේ ගන්න පොලිස්පතිවරයා ගහුවා ලියුමක් එක නිලධාරිවරයෙක් ට්‍රාන්ස්ෆර් කරයින් පස්සේ ආරක්ෂක කවුන්සිලයේ ගත තීන්දුවක් අනුව මොහු මාරු කරයි කියන මේ සම්පූර්ණ වැරදිනේ ආරක්ෂක කවුන්සිලයේ ගන්න තීන්දුව කවදක්වත් ලිඛිතව ලියන්නේ නැහැ මහේෂ් හරිනේ කවදක්වත් ඒවා ලිඛිතව මේවා විදිහට තියන්නේ නැහැ ගත තීන්දුව ඒ වෙලේ කියනවා මේක කරන්න කියලා තීන්දුව ටික ගත්තා ඉතින් ඉවර කරා හැබැයි පොලිස්පතිවරයා එළියට දානවා ආරක්ෂක කවුන්සිලයේ ගත තීන්දුවන ඔබව මාරු කරනවායි. ඔව් ඊට පස්සේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔහුගේ මාරුවීම ආපහු හදාගන්න. අග්‍රාමාත්‍යතුමත් එක ගිය රණ්ඩුව පහුදා උදේ ඩෙලිමිර පත්‍රේ යනවා. එතකොට මේ ඇතුලේ අභ්‍යන්තර යම් ඝට්ටනයක් මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගෙන ආරක්ෂක කවුන්සිලයේ දේශපාලන අරමුණක් කරා පාවිච්චි කිරීමක් අනිවාර්යෙන් සිද්ධලා තියෙනවා. ඉතින් එතන ජනාධිපතිතුමා කල්පනා කරා මට රහසේ මේවා කතා කරන්න බෑ මේ ආරක්ෂක කවුන්සිලය ඇතුළේ. මේ රටේ රාජ්‍ය ආරක්ෂාවනේ මේ බිඳ වැටෙන්නේ. ඒ නිසා එතුමා කතා කල්පනා කරලා කියනවා නෑ මම අඩගහන්නේ නෑ පොලිස්පතිතුමාට අඩගහලා තිබුණෙත් නෑ අගමැතිතුමාට අඩගහලා තිබුණෙත් නෑ නියෝජ්‍යමන්ත්‍රීවරුන්ට අඩගහලා තිබුණෙත් නෑ ඒ නිසා මේ ප්‍රශ්නේ මෙතන මේ වුණේ ඒ නිසා මේ අභ්‍යන්තර අර්බුදය රටේ පක්ෂ මේ ව්‍යාපාරණ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය දේශපාලන කාරණයක් වෙනින් පාවිච්චි කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් මම අනික් පැත්තෙන් අග්‍රාමාත්‍යතුමාට කියන්නේ දැත්ත වශයෙන් එතුමා මේක අනිවාර්යෙන්ම කිව්වනම් මේක සමාජයේ කතාවකට ලක් වෙනවා. ඉතින් ඒක එතුමා කිව්වෙත් නැහැ. ඒ නිසා මම හිතන්නේ
මේක මේ ආණ්ඩුව ඇතුලේ කට්ටිය බේරගන්න ඕනේ. දේශපාලනයේ වෙන රණ්ඩු සරුවල් තියෙන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තාම රට වෙනුවෙන් කරන්න තියෙන කාරණා ගත්තාම මේ ආණ්ඩුව ඇතුලේ මේ අගමැතිතුමා ජනාධිපතිතුමා අතර ඇතිලා තියෙන මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා නම් ඒ දේශපාලනයේදී ඒක විසඳගෙන රට රාජ්‍ය කිරීමේදී මේ දෙන්න නැවත එකතු වෙලා වැඩ කරන්න තරකට මේක තල්ලු වෙන්න ඕන ඌමනාමයි. ඒක පාවිච්චි කළා එක්සත් ජාතික පක්ෂ කට්ටිය මොකද පහු උදව් දෙන කරන්නේ. එක්සත් ජාතික පක්ෂ කට්ටිය කරන්නේ උදේ ඉඳන් රෑම වෙනකල් ජනාධිපතිතුමාට මඩ ගහන. ඒතකොට ජනාධිපතිතුමාත් කල්පනා කරනවා රයිට් මඩත් මේක මේ මේ අන්‍යෝන්‍ය වශයෙන් ඇති වෙන තත්ත්වයක්. මන්ත්‍රීතුමනි මම පිළිගන්නවා මොකද දැන් ඇත්තම මේ අවස්ථාවේ වුණත් වගකීමක් දරන මාධ්‍යවේදින විදිහට මමත් විශ්වාස කරන්නේ මේ රටේ ආරක්ෂාව ආරක්ෂා කවුන්සිලේ වගේ දේවල් අපි හිතුමනාපේ කතා කරන්න ඕනේ කියලා. මෙහෙදි යම් යම් මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරය පිළිබඳව ජනතාව චෝදනා කරනවා. ඒ හින්දා අපි දෙන්නට අයිතියක් නැහැ මේ රටේ ආරක්ෂක කවුන්සිලේ පිළිබඳව කතා කරලා ඒ පිළිබඳව බර තැබුම දාන්න. එකක් තමයි අපි සමහරට ඒ පිළිබඳව ක්වොලිෆයිඩ් නැහැ. නැත්තම් අපිට යම් දැනුමක් තිබ්බත් අපිට අයිතියක් නැහැ ඒ පිළිබඳව කතා කරන්න. ඒ නිසා මම එතෙන්ද එන්නේ ඒක මාතෘකාව මම දිගටම අරන් යන්නේ. හැබැයි දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරනවා වගේම ඒ වගේම ඊට ජනාධිපතිතුමන්ගේ පාර්ශ්වයේ ප්‍රතිචාර දක්වීම ස්වාභාවික දෙයක්. අපි කවුරුත් මිනිස්සු. අපි කවුරුත් ඔබතුමා මට බැන්නොත් මටත් යම් කෝපයක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඊටාම නිඳිත ආකාරයෙන් මේක දේශපාලන වාසියකට හරවා ගන්න උත්සාහ දරන කෙනෙක් සිටිනවා. විශේෂයෙන් විපක්ෂය. මේ తත්වය රටට හොඳක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දවස් දෙකකින් කියනවා මං ජනාධිපති වෙනවා කියලා. මේ తත්වය පිළිබඳව ඔබගේ දැක්ම කුමක්ද? ඔබ කොහොමද මේ తත්වය දකින්නේ? නෑ ඒක තමයි මම කිව්වේ. ඉතින් ඒ හැම විටකම දැන් බලන්න පහුගිය කාලේ 2005 ඉඳලා යුද්ධ ගිය කාලේ එක්සත් ජාතිපක්ෂ මොනවද කරේ? මම මේවා විපක්ෂය ඉඳගෙන බොහොම පැහැදිලිව කිව්වා මේවා කරන්න එපා. මොකද හේතුව අපේ 17 දිනක් පක්ෂය අතහැරලා ගියා ශ්‍රී ලංකාව එක්සත් ජාතිපක්ෂේ කාලේ. ඒ අය ගිය මොකටද? එදා රාජසේනාරට මැතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා මේ මල්වට්ටියට අත ගන්න. මේ යුද්ධ ජයග්‍රහණය කරන මල්වට්ටියට අත ගන්න කියලා එතුමා කිව්වා. හරි? මේක අපි අපේ අපේ පොත්‍ය අධිකාරී මණ්ඩලයේදී මම නැගිට 3-4 වතාවක් කියලා දෙනක් මම කොහොමද කියන්න එපා මේක. මොකද හේතුව යුද්ධයක් යන වෙලාවේ අපි මේවා කතා කරන්න එක්සත් ජාතික පක්ෂය කඩාවැටෙනවා රට ඇතුළේ. පක්ෂයක් විදිහට කල්පනා කරන්න. හරි? එතකොට ඒක පළවෙනි කාරණේ. දැන් ඒ හින්දාම මේ යුද්ධ යන කාලේ ඔබ දැක්කා මතක ඇති අලිමංකඩ කියලා පාමංකඩ යන්න හදනවා කියලා කිව්වා. හරි කිරියල්ැමතුමා කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. හරි මංගලමතුමා තව කතාවක් කිව්වා මේ විදිහට කියලා රට ඇතුලේ අර ජාතික ආරක්ෂාව කියන කාරණේ නැත්තම් යුදමය වාතාවරණයක් තුල ඒගොල්ලෝ ඒක තුල සමහර මට මතකයි එක අවස්ථාවකදී 10ක් මරනවා කියලා එක වෙලාවෙ කිව්වා. හරි පාර්ලිමේන්තුවේ කිව්වා දැන් 10ක් මැරලා මේ රටම ඉවරයි කියලා කිව්වා පාර්ලිමේන්තුවේ ඇතුලේ. මොන තරම් බරපතල ප්‍රකාශයක්ද ඒක? ඒ කියන්නේ රටේ මිනිස්සු කොයිතරම් වැටෙනවද ඒක? ඒ දේශපාලනීය කිරීමට යාම තමයි මම හිතන්නේ මේක ඇතුලේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අද විපක්ෂෙත් සමහර කට්ටිය මේ අර්බුදය ඒ විදිහට දකින්නේ නැහැ. ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ බලය ලබා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. හරි ආණ්ඩු ඉවරයි. හරි? එතකොට ආණ්ඩු විරුද්ධ මිනිස්සු බයිනෝ. එතකොට අනිත් පැත්ත ගන්න මම තමයි දැන් ඊළඟට මේක කරන්න ඉන්න කෙනා කියන තත්ත්වයකට සමහර කට්ටිය කතා කරන්න පුළුවන්. ඒකත් වැරදි මම කියන්නේ. ඉතින් ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මේක මේ ජරා දේශපාලන මඩගෝරුවේ පාවිච්චි කරන්න යන්න එපා. හරි අපි කල්පනා අපි කල්පනා කරමු අපි අතර තියෙනවා නම් ප්‍රශ්න වාද විවාද ඒවා අපි කතා කරගමු. හැබැයි අපිත් බලන්න ඕනේ එක්තරා ලිමිට් එකක් තියෙනවා ඒ කතා කරන ප්‍රමාණයක්. හරි ඊට එහා ගිය ගමන් වෙන්නේ තමන්ගේ දේශපාලන බලවමනාවන් වෙනුවෙන් මේ ප්‍රශ්නය දඩමීම කරගන්න. අන්තර මිනිස්සු කල්පනා කරයි මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලෝ කරන්නේ මේක ඇතුලේ මෙලම දේශපාලනය කරන්න හදන වැඩි. ඒක මිනිස්සු මන් දන්නේ බුද්ධිමත් ජනතාව මේක තේරුම් ගන්නේ. හැබැයි මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් තුළ රට එක පැත්තකින් ආර්ථික වශයෙන් විශාල අර්බුදයක තියෙනවා. දෙවනුව ආණ්ඩුව ඇතුලේම අර්බුදයක් හැදිලා ආණ්ඩුව දෙකට බෙදලා ගහගන්න. තුන්වෙනි කාරණේ එකත් ඇතුලේ මේ අන්තවාදී ඉස්ලාම්වාදී ත්‍රස්තවාදී කටයුත්තක් සිද්ධ වෙනවා. ඒක තුළ රාජ්‍ය ආරක්ෂාව කඩාවැටෙනවා. මේ සියලු කරුණු ගත්තම ඉතින් මේ ඉබ්බදියර දැම්මම ඇන්නෑවෙ කිව්වා වගේ විපක්ෂයකට ඉතාම වටිනා කාරණානේ මේවා. ඉතින් ඒතකොට ඒගොල්ලෝ මේක පාවිච්චි කරන්නේ වෙන විදිහකට. නෑ අපේ ආණ්ඩුවක් තුල අපි ඔක් කරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලන්ටත් මම අර කිව්වා වගේ අර කුඩා පක්ෂ ටික ඒගොල්ලන්ට ලබන පාරත් ඔය සෙල්ලම්ම තමයි හම්බෙන්නේ. මොකද මේක ගැන හරියට කල්පනා කරලා වැඩේ ගත්තේ නැත්තම්. මොකද හිතාන ඉන්නව නම් සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් මේක දිනන්න පුළුවන් කියලා එහෙම දිනන්න බෑ. ඔව්. හරි. එතකොට ඒගොල්ලන්ටත් යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා අනිත් ජාතීන් කෙරෙහි නැඹුරුවක් දක්වන්න. ඉතින් එතකොට ඒකයි මම කිව්වේ මේ පක්ෂ දෙකම ප්‍රධාන පක්ෂ දෙක දැම්මත්
එක තැනකට ඇවිල්ලා කතා කරන්න ඕන ශ්‍රී ලාංකීය ජාතියක් හදන්න නම් මෙන්න මේ අවම නිර්ණායක ටික පිළිපදින්න ඕනේ රටේ හැම ජනතාවම. එක නීතියක් මේ රටේ මිනිස්සුන්ට. හරි අරයට නීතියයි සිංහල කට්ටියට නීතියයි දමිලෙක් කරන නීතියයි මුස්ලිම් එක් කරන නීතිය කියලා එහෙම නීති හදන්න බෑ. හරි සිංහල ප්‍රදේශවල තියෙනවා එක නීතියක් දෙමළ ප්‍රදේශවලත් එක තියෙනවා. මුස්ලිම් ප්‍රදේශවලත් එක තියෙනවා. මට ඡන්දේ හම්බුණත් එකයි මට නැති වුණත් එකයි මම මේක දිගින් දිගටම කියනවා. මොකද හේතුව නැත්තම් අපිට රාජ්‍ය කරන රටක් ඉතුරු වෙන්නේ නැහැ මේ රටේ. ඒ නිසා මම කිව්වේ පක්ෂ දෙකම හොඳට තීන්දුව කරගන්න ඕන පළවෙනි කාරණේ තමයි කරුණාකරලා වහාම එකඟතාවයකට එන්න මේ රටේ එක නීතියක් මේ රටට හදන්න. හරි ලෝකේ අනෙක් රටවල් එක අරගෙන බලන්න කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ඊළඟට බලය ගැනීම සඳහා තව කෙනෙකුට මේ මස් වාත්තලක් දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපිට ජීවත් වෙන රටක් ඕනේ. මේ සිංහල මිනිස්සු අහන්නේ අද අවසත් මං ගියාම මේ උගත් බුද්ධිමත් මිනිස්සු අහන්නේ තමසලා මොනවද කරන්න කියලා. අපිට පාරක මහල යන්නම් වෙන්නේ. මිනිස්සු බයිනෝ. ඇයි දේශපාලන මේ පාර්ලිමේන්තුවේ 225 දෙනානේ ලෑස්ති වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. මේකේ කීප දෙනෙක් ඇවිල්ලා අන්තවාදී විදිහට අදහස් දක්වන්නේ අපිට අදාළ නැහැ ඒක. ඒගොල්ලන්ට බොම්බ ගන්න කියලා අපි කරන එකයි තියෙන්නේ. හරියට මේ නිවැරදි නීතිමය ක්‍රියාදාමයෙන් මේ රට ඇතුළේ ගෙනාවා නම් හරි රටේ ඉන්න පුරවැසියා ජීවත් විය යුතුයි මෙන්න මේ කාරණා මත කියලා ගෙනාවා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කරන්නට ඕනි. එක රටක් එක ජාතියක් එක නීතියක් තිබිය යුතුයි කියලා මේ යෝජනාව කරන්නේ අන් කවරකුත් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දාසින් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්. මම දැන් මගේ දෙවනි විරාමය ලබා ගන්නවා. එක එක්කෙනින් ඔබත් සමඟ නැවත සම්බන්ධ වෙනවා.